දෙවිනිනිම අන්තිම එපිසෝඩ් එක. ඒ කියන්නේ දෙවිනිනිම ගිය සතියේ අන්තිම එපිසෝඩ් එක ඔබ බලපු කෙනෙක් නම් සමහර වෙලාවට ඔයා මේ වෙනකොටත් දන්නව ඇති දෙවිනිනිමට අලුත් චරිතයක් එකතු වුණා. ඒකින් වෙන කවුරුවත් නෙවෙයි. රදිස්ගේ නංගි. ඉතින් රදිස්ගේ නංගි විදිහටත් ඩිලාන් මාමගේ දුව විදිහටත් ආපු චරිතය. ඉතින් රදිස්ට ආපු වීඩියෝ කෝල් එකට තමයි රදිස් නංගි එක කතා කරන්නේ. සමහර වෙලාවට අපි මේ කියන්න යන දේ අහලා ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ නොදන්නා කාරණයක් වෙන්නත් පුළුවන් අපි මේ කියන්න හදන්නේ. ඉතින් දෙවිදීනිමට මේ ආපු අලුත් චරිතය ඒ කියන්නේ රදිස්ගේ නංගි විදියටත් ඩිලාන් මමගේ දුව විදියටත් මේ ආපු අලුත් චරිතය ඇත්තටම කවුද? ඉතින් ඒ දේ කියන්න තමයි අපි මේ වීඩියෝ එකෙන් අද හදන්නේ. ඇත්තටම මේ ආපු අලුත් චරිතය සුදත් ඇන්තනීගේ ඇත්තම දුව. ඒ කියන්නේ දෙවිනිනිමේ ඩිලාන් මාමගේ ඇත්තම දියණිය. ඉතින් දෙවිනිනිමේ ඩිලාන් මාමගේ චරිතයට පණ පොවන්නේ ඇත්තටම ජැක්සන් ඇන්තනීගේ සහෝදරයා. ඒ කියන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අයියා. ඉතින් සුදත් ඇන්තනි මහත්මයාට දරුවන් 5 දෙනෙක් සිටිනවා. ඉතින් ඔහුගේ එකම දියණිය තමයි මේ අලුතෙන් දෙවිනිනිමට ආපු සමාජිකාව. ඉතින් එය නමින් ඇන්ජලි ඇන්තනි. අපිට ඉතින් මේ වෙනකොට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට සුදත් ඇන්තනි මහත්මයා ජීවත් වුණේ වැඩිහාරියක්ම ඉතාලියේ. ඉතින් යම් හේතුකට තමයි පහුගිය දිනවල ඔහු ලංකාවට පැමිණෙන්නේ. ඉතින් ඔහුගේ ලංකාවට පැමිණීමත් එක්ක තමයි මේ දෙවිලිනිමේ නාට්‍යයට ඔහු සම්බන්ධ වෙන්නේ. ඉතින් සුදත් ඇන්තනි මහත්මයා මේ වෙනකොට ලංකාවේ හිටියත් ඔහුගේ මේ දියණිය ඇතුළු අනිත් පවුල හැමෝම වගේ ඉන්නේ ඉතාලියේ. ඉතින් ඇන්තනි පවුලේ හැමෝම වගේ කලාවට දක්ෂ නිසා ඔහුගේ මේ දියණිය කලාවට ඉතාම දක්ෂයි කියලා තමයි අපිට ආරංචිය ලැබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇයත් කලා ශාස්ත්‍රයට ඉක්මනටම නැවත යොමු වෙලා දෙවිනිනිමේ ඉදිරි එපිසෝඩ් වලිනුත් අපිට බලා ගන්න පුළුවන් වේවි කියලා.